අයිබෝන් කියලා පිළිගන්නව කවුරුත් අපි ඉස්සල මද පටන්ගන්න හදන්නේ ඒලවල් විෂය නිර්දදේශන ප්‍රධාන වෙබ් ඩිසයිනෙන් පාඩමේ තියෙන පාඩමක් වෙන සස් පාඩම කව කරන්න එතකොට මේකෙදී අපිට බෙබ්බඩම නිර්මාණය කරන්න ගන්න පාඩන්ගොලද අපි දන්න වෙන මේ පාඩන්ටි අපි ප්‍රධාන වශය දැනගෙන ඉන්න ඕන බඩ නිර්ණ කරන් අපේ සිලබස්ස එක එලවල් යිට සිලබස්ස එක තින පාඩන්ටික තමයිම කියන ලැංවෙජි ගෙන ගන්න ඕන එතකොට සීලඟට අවසා ඇ්‍රති නොHP එතකොට මේප කියන වෙබ ියලප්මන් වලට ගන්න සර්වසයි් ස්කප් ලංජ් එකක් මේවා HTML ස අපි ගන්න කයින් සයිඩ් ස්කිපල් ලංවේජ දිට එතකොට අපි වෙන විස්තර එකටමෝ දැන් අද අපි තෝරගත්තSS කියන පාඩම ගන්නන්න අරි කෙටි කාලයක් ඇතුළත අපි ආට ගන්න නවා මේ සSS කියන එකකේ කොහොමද විභාගට ඕන කර ප්‍රධාන ඉතිමාලාව ඊට පස්සේ මේකේ ප්‍රධාන වහය කාරකර ීති ටික හරි සිම්පල් විදිියකට ගැන ගන්නයි බල යි එයන අපි වැඩයි පටන්ගම ස කියන එක දිගනම අක් නම වෙන්නේ කැස්කේඩින් ඉස්ටයිල්සි කට මේක විධ සිංහනම් වෙනම ගන්නත් පුුණ විලාස පත්්‍ර කියලා කියනවා. කවනත් මේකෙද අපි C කිය ලැංවේ් එකෙදී කරන්න HTML කිය ලැංවේජ එකෙන් හදපු ඇලදන්නවා වෙබ් ඩිසයින් කරන්න ගන්න ප්‍රධාන ලැංවේජ එක HTML ඒක තමයි වෙබසයිට් එකක් හදන් නොන කන්න ප්‍රධාන උපදෙස්්ටික ඩංගුවෙන් ලැංවේජ ගැ තුළේ HTML ලැංවේජ එකෙන් හදපු වෙබ්සයිට් එකට ඉස්ටයිල් දාලා බ්ස එක ත් ලස්සන කරන්න පුළුවන් එකක් තමයි අපි භාෂාවක් තමයි CSS කියලා කියන්න එතකොට මේ CSS වල තියන වාසි මෙ මේ තමයි වාසි සහ එක ලක්ෂණ ටික අපි මේ කියන්න CSS එක අපි මේ කලෙ තියන විස්තරය තියන්නේ CSS සලදිග නම හිරකට මේ CSS කියන්නේ කොහොමද HTMLෙන් හ වෙබ්සයි් එක ඩිස්ලේ කරන්නේ එකතම මේක ප්‍රධාන අරබුණ එකොට මේක තුහනි බුලට ගත්තිෙන ලෝ කියතකොට මේ CSS කියනක වැඩ ගොඩා අපට ඉතිරිකන්නවා එකට හේතුව අපිට පුළුවන් එකසරේ යම් වෙනක් වෙපිටු ගණනාවකටරම් තකොට මේක මේක layout pagesව කියලද ඉල තියෙන එක අපිට පුළුවන් CSS සල වාසියක් විදිහයට කියන්න අපිට පුළුවන් එකසරේ වේපිටු ගණනාවකට යම් වෙනසක් කරන්න ලනයක් කරන්න පුළුවන් එතකොට මේ අවසාන හතරනනි ගුලට ගෙන තියන ක්ටන්ල් ස්ටයි ස්තෝ ෆල් එතකොට මේක දැම් වාඩ විතර කරන්න ම උත්සාහගන්නනෑ මේකේ බාහිර විලාස් පත්‍ර කිය වර්ගයක් තින අපි ඉසරහටි ගෙනගම්. එතකට මං කෙලින් මෙනව ඉළඟට වල්ට මේ එකක ටිකාලඇද ස් ගොඩදාන වෙලාවේ මෙන මේගොටසු ගන්න මේක තියන ස සිින්න්ටෙක්ස් සිින්ටෙක්ස් කියන්නේ අපේ සිංහල වචච නැතය එරුමෙන්නේ රීය තකොට කියන භාෂාවේ ප්‍රධාන නීති මාලාව ඒකතයි මෙ වලට දේල තියෙන තකොටම එක තෝර ගත්තේ W3 ස්කෝල් ගෙන සයිට්ගේ ප්‍රධාන වෙබ්බඩ විගති යන ප්‍රධාන එක්සාම්පල් එකයි වලට ගත්තේ කාරගරීතය උගන්න. වලට තේනො මෙතැන තියෙනවා මේ C කියන භාෂාව තියන ප්‍රධාන ලක්ෂණයක් තමයිට මේ මතකතියාගන්න අද ගොඩක් වටිනවා කිය ලැංගවේෙන්ජ ග අතරෙ කුඩා සහ විශාලකුණෝ ඇතුළත් වෙෙන්න්නේ නෑ අනතක CSS කියන සින්ටක් අතර සමාලක්කු ඇතුළත් වෙෙන්න්නේෙත් නෑ මේ ගල පොඩක් මතකෙ තියාගන්න ඕන තව විශේෂ දෙයක් තමයි යම් ඒකයයක් දක්වන අපි HTMLලද වගේ දාන්න මේ විදිහයටන HTML අපි දාන්නේ ෆොන්ට කඒව අපි වෙතන යම්ටික්සල් ඒ එකකේ වටිනාකමක් දෙන්න නමුත් අපි CSS සලදි වගේ යම් දෙයක් දානවනං මෙන මේ විදියට කලා කියල දාලා අපි මෙතැන්ට යම් ඒකකයක් දෙනවා අපි එතම අපි හත කියල දෙන වම කියලා එතකොට අපි මේක පික්සල් ඒකකෙක් දෙනවා අන්න ඒකයි මේක තියෙන විශේෂත්වය යම් වටිනාකමක් දෙනකොට ඒ ඒකකයක් අපි හිස්තනක් රහිතව සඳහන් කරන්නවා එතකොට ඔන්න සs වල මම්ඹොඩි ඔලට මතකතියාගන්න පොඩි කෙටිග්‍රමටිකක් කියල දුන්නේ භාෂාව තුළ ඒ අදාළ කේතය තුළ පමණක් මේ ලකුණ අන්තර්ගත වෙන්න කුඩා විශාල සමාන ඊට පස්සමේදියට යම් වටිනාක මක්දානකොට එක එක කිය සඳහන් කන්නව CSS වල Hටල එක තිබුණ නෑ ඔන්නක විශේෂ දෙයක් ම කිව එතකොට අපි නැවත එනවාලගේ ප්‍රසන්ටේෂන් එකේ මෙකSS වල මෙ H1න් කියලා කියන සිලෙක්ට එක සිලෙක්ටර්ගෙන තෝරාගත් කොටස ෝරාගැනීම. ම වලට කෙටියෙෙන් සඳහන් කන්නවා මේ මේ විදියට C කියන ලැංවේජ එකේ කරන දේ. CSS කියන ලැංවේජ එක කරන්නේ HTML භාෂාවෙන් හදපු ලේඛන අදාළ කොටස් අරගෙනසිෙ ග ප්‍රධාන මූලාංගටි කරගෙනඒ මූලාංගවලට ඉස්ටයිල් ඇතුළත් කන්නවා. දැමෙන මේ තෝරගත H1. කොට මේ වල CSS සිගෙනගන්න මෙතනල කලින් දැනගෙන න්නවන HTML දැනගෙන න්නවන. තකොට H1න් කියල කියන්න HTML වලදී වෙප්පිටුවකට මාතෘකාවක් ඇතුළත් කරන්න ගන්නගොටසා. එතකොට ඒ මාතෘකා ඇතුළත් කරන්න ගන්නගොට සි තෝරගත්තා. ගැන වෙප්පිට වෙ යන H1න් ආකාර මාතෘකා තෝරගෙන මෙන්න මෙතනති යනවා ක බ්ලෝ මේ ප්‍රොපටීක කියන මූලිකාංගේක අපි දාන ලක්ෂණය. මෙතින එක වටිනකම වර්ණය නිල්පාට. පට එක එන්නේ කල කියලා වැලිුවකන්නේ අදාළ වටිනකම බ්ලු කියල දාලා තියනවා එතකොට ප්‍රොපටිය එකයි වැලි් එකයි වෙන් කරන්නේ මේ වගේල දැනගෙන ඉන්න ස කාර්ගරීතිය ප්‍රපටියකයි වැලුව එකයි වෙන් කරන්නේ මෙන මේ කියන කෝලන්න එකේ එතකොට ප්‍රොපටිය එකේ වැලිවුව එක දෙේ මෙක් එකතුවට අපි කියන්න ඩෙකරේෂන් එකක් කියලා තකට මෙතින් ඩක්කරේෂන් බ්ෝ එකක් තියෙන් එතකට ඩක්කරේෂන් බ්ලෝ එකක් අපි අවසන් කරන්න සෙමිකෝලන් එකෙන්. ඕන්න අප Hටල මේක සාමාන්‍ය දැනගත්ත කල සමානයි ්ල කියලනේ න C සලතියන කල කෝලන්න එකක් දාලා බ්ලු කියල දාල සමිකෝලන එක වානු. එතකොට ඔය අපි කරේ මේ හට ස්ටයිල ඩෙක්කරේශන් එකක් කියැන ස්ටයි එක. එතකොට මෙතැතින ෆොට ඉරක් සයිස් න්න චුට්ටක් වෙනස්සුනම මේ එක පුෝඩක් මේවාලට හුරුවනෝ ලංවෙජ කිසිහට යනකොට ෆොන් සස් කෝන් පික්සල් දොලහක් දීලා තියනවා. එතකොට. ප්‍රපටික වැල්ලිුව එක තියනවා ඒ දෙදකම එකතු ඩෙක්රේෂණ එක. එතකොට මේ එක සමස්ථ දහස මේ සින්ටක්ෙන් කල්ලා තියෙන්නේ වෙබ්පිටුව තියන එච්වන්න ආකාරය මාත්‍රෘකා තෝරගෙන අන්න එච්වන් ආකාරය මාතෘකාවලට ඒ පාට නිල් පාට කල්ලා ඒ අකුරුවල ප්‍රමාණේ මාතෘකා අකුරල ප්‍රමාණය පික්‍ෂල් දහක් කල්ල තියෙන්. එතකොටන්නල ප්‍රධාන නීතිය ප්‍රධාන කාරක රීතිවලට හඳුල්ල දුන්නන්නේ දැක අප මේ වගේ කක්ගම් පොඩි එක්ෂම්පර්ල එක නෝට පැන්ඩ අරගෙන පොඩි C සටහනක් දෙනවා ම මේ විදියට පටන් ගන්න මේ විදියට දීලා කර ඊට පස්සේ මම දෙනවා මේ විදියට ටෙස් ලතර දෙනමං සෙන්ටර් කියලා දෙවා ලෝස් කන්නවා එතකොට මේකෙන් විස්තර ගණන් මේ සිලෙක්ට එක වෙන පි එකැන පී කියැ අපි දන්නවා ට චේද පැරග මේ වෙප්පිටුව තියන චේද තෝරගත්තා සිිලෙක්කර ගත්තා පපටක කල රතුපාටයි වැලි් එක රෙප් කියල යෙන්නේ එක වේපිටුව චේද රතුපාට වෙනවා ටෙක්ල ටෙක්ස්ලයින් කොට මේ ද ඒසල වෙනසන ටෙක්ට ේශක් කෙනනවා ලයින් මෙතතගොට එන්නේ අකුරු පෙළසලයින් කැන පෙළගස් වනවා අකුරු පෙළගස්වන්න සෙන්ටර් මැදට අන්න හෙනම් මේ කැන විදදි අවසාන විදිහයට යනවා තකට මේක වෙන වේපිටුව තියන චේද රතුපාට කල්ලා ඒේ චේදය මැදට පෙළගැස්වීම යි එකර කටටන මේ සා විවාාගට වැඩිපුරහන මේ ෝමට් එකට මසි දාන මොකද පේපරකි ඩෙතිරි කර ගැන්න අපි ඕොන ස්කෝඩ් එකක් මේදිය දැ මේ සගේ ස්ටයිල් දෙකයින්න තියෙන්නේ ඩෙක්ේෂන් දෙකයි ගැන් ස්ටයිල් දෙකයි ඩෙක්කරේෂන්න එකක් සමාන ස්ටයිල්ගෙල් මතකතියා ගන්නකු එතකොට ඕන අපිට පුළුව මෙතන මේ විදියට මේමන මේ ඩෙක්රේෂන් එක ටෙකලයින්් එකක්ුවෙන් ගන්නු ඩෙක්රේෂන් එක ටෙකලයින් එකක්ුවෙන් කර ඩෙකරේෂන් එකක් මේක ඩෙක්රේෂන් එක කෝඩ් එක අපිටොන්නම් මේ දිීර දාන්නත් පුළුවන් මෙහෙම දැම්ම හම තියෙන වාසය වෙෙබ්සයිට් නිර්මාණකන්න අයට පිකක් පහසුවක් ෙන ස්ටයිල් ගඩක් එක තර එකතු වෙන ගොඩ ප්‍රීඩබි කියව ගැනීම පහසුවක් ඇති වෙනවා අන්න එකයි මේක තියෙන වාසය වෙන් හරි ඔය දැම්මං හැඳින් නොේ වෙපිටුව තියෙන CSS සොලදි එක කාරකරීතිය කොහොඳ වැඩ කරන්න කියලා ර ඊට පස්ස අප කියයනවා CSS වල ප්‍රධාන කෝන්ඩ එක කොහොමද වැඩ කරන්න කියල පෙන්වන්න එතකොට අට තාම ගැටලුවක් ඇති CSS කියන එක වෙන වෙබ්සයිට් හදන භාෂාවක් දෙහෙම කියල නෑ CSS කියන භාෂාව රහා විතරක් වෙබ්සයිට් හදන්න බෑ එතකට අපි කරන්නේ HTML කෝන්්ඩ එක අතරට CSS කෝඩ එක දා අපි වේපිටුව තවත් ලසනකන් එතකොට මේකේ CSS කියනකින් අපිට පුළුවන් හරි අඩු පේලි ප්‍රමාණකින් දැ අපි තුමට වල පේලි විස්සක් යනව කියලයාම ස්ටයි යම් දෙයක් ලංකාර කිරීමක් කරන්න යම් වෙනසක් කරන්න හබැ C සලින් යන්න එකට එක පේලියක්ක් වෙන පුුව එතකො ඔන්න දැන් අපි බලමු කොහොමද Cs කියන ලැංවේජ් එකට එක පාවිච කල මේකින් වැඩක් ගන්න කියෙලති ලට දැන්ගන්න පේනවා මේ ස්්‍රී එක HTML සහ Cs එකට එකතු කලා හදපු කෝඩ එකක් මේ තියෙන් පේන පලයින්න එක ති ඩක්.යි HTML කියම ඩොක්ටයි කියනක දැනගන්න ඩොක්ටයිප කියන ඩොකම යි ේකනයි වර්ග HTML තකොට C තිබුණ කියලා ලේකනය වර්ග CSS වන්න නෑ. HTML තමයි ේකනේ වර්ග වෙන්. හරි එක දැනුුවත්වීම සඳහා විතරයි ඔ ඩොක්ප HTML ගැන අපිට කෝඩගේන්තර්ගත නවනා කියල ප්‍රශ්ණයක් වෙන නෑ. එක දැනුමට විතරයි. ඊලාග යනව දෙෙන HTML ටන්ග ළන්ඟට හෙට කියන ටැක්් එක තියෙනවා එතකොට වල නැවතත් මං මතක්කන්නවා මේකේ ඉහලින් තියෙන ආමගේ විඩියෝටික වෙනවා බලන්න වෙනවා එකට හේතුව එක HTML ගැන සම්පූර්ණ විසර මුුණලිදම දී ැති C සිගෙන ගන්න අපි HTML දැනුව තියන්න ඕනු එතකොට වට පෙනමලා අතු පාටින් තියෙන ඔන්න Cs කොට ස්ටිකක් යන් එතකොට Cs කෝන්්ඩ එක දානකොට හෙඩ් එක ඇතුළේ ස්ටයිල් කියලා ටැක්් දෙක් දාලා ඒ අතර තමයි අපි කෝඩ එක විස්තර කරන්න සිටක් අපි ඇතුළත් කරන්න එහෙම හරයි ඊට පස්සේ මාවට මේකේ සල්ලදහසක් දෙන්නා මෙ මෙහෙම පුළුවන් මේක බල ඊට පස්ස ඇවි පල්ෙ හැටන බොඩිටක් එක තියෙනවා පීටක් දෙක් තියෙනවා ගැන චේද දෙකක් මේක තියනවා පටක් දෙකක් තියනවා ගැන මේක චේද දෙකක් තියෙනවා එතකොට මේ වෙන්න මේකයි මේ C කෝන්්ඩ එක මෙතන සිිලෙක්ට එක පී එක කියන්නේ වේිටුව තියන සියලුම චේද තෝරගෙනඒ චේද රතුපාට කල්ලාඒ චේද මැදට කන්න එක තමයි SS සල ප්‍රධාන කාරණාවෙන් ප්‍රධාන වැඩේ එතකොට වට තේර නම මේ පොඩිටැගේ අතරය ගෙන ටමල් ෝඩ්ඩ එක තියන චේද දෙකක් තියෙනවා මේ චේද දෙ රතුපාට කල්ලා විදිහයට ඒ මැදටගන්න ගොටන්න බලන්න අපි මේක නෝට් පඩ් එක හරි තව නොට පඩ ල්ල සරේ වගේ සෝය කරගෙන මේ වාල් ටයි් කළ බලන්න පුළුවන් වීඩක පෝස් කල්ලා ටයි් කල්ලා මේක සේව් කරන්නේ .ෝ plus plus kalla. Kalla. Today, <may Switzerland> html දාලා ස වට නෙවෙයි මේ ෆයිල් එක අපි අවශ්‍ය තැනක ඩෙක්ස්ටෝපගේ වෙන්න පුුවන් කැමති තැනක කැමති නමක් දීලට අගට ඩො HTML කියලා ෆල්ක්න එක දීල සව් පස්වෙල මේ අව්පුට් එක ල වෙ බ්‍රවසර එක පන් ක ලට කින්න ලැබෙන්නේ මෙන්න මේ කියන චේද දෙක ස්ටයිල්ලක වන්න රතුපාටයි අකුරු ඒ චේදෙ මැදටයන් ටෙක්ස්ට ලයින් අලයින්න්න නොන වැදට අරියබි ලමුදැන් ඔන්න ඔයි විදිටයි පෙන් වෙෙබ්‍රවසර එක වලට මේ ඩස්ලේවෙන්න ඕන එක හරිට කරනම් මේ විදියට රතුපාට අදදාලා චේද දෙක මවැදටගේ තකොට මේ චේද දෙක අතර පීටක් දෙකක් නිසා පේක් ඇවිලතින එක ල්ල කලින්දල්ම දිගෙන ගත්තා පීට ග එකක් තියනම් ඒද අතරයම් හිස්ලයින්නක් බ්ලක් හිස්පේලියක් නවා යි ඔන්න හෙනම් දැන් අපි ගැන ගත්ත කොහොමද HTML ek, CSS කියන කෝඩ්ඩ එක සම්බන්ධගන්න විදිිය. රයි. ඊට පස්ස අප කියනවා සිලෙක්ටර්ස් කියන කොට සත්ත එක්ක. එතකොට මේකේ සිිෙටර්ස් වර්ගතුනයි CSS තෝරාගැනී වර්ගතුරකට පුළුවන් එකක් තම එමන් සිලෙක්ටර් අනිතකයිඩ සිිෙක්ට ක්ලා සිිෙක්ට ගලතියන එලිමන් ලෙක්ට එක කියන එක ගන්නවා ඔන්න හොම එලන් සිිලෙක්ට එකේදදි වෙන්නන්නේ දලිමන් ෙක්ටර් සෙක්් බේස්න්ඩම නේම් එතකොට මේකදී අපි මෙම හිතම එක්සාම්පල් එකක් තියෙනවා අපි සිලෙක්ට එක විදියට පී කියලා තෝරගත්තොත් ඒක තියෙන සියලුම චේදටික මේ ස්ටයිල්ලකට යටත්ව වෙනවා දවල මෙතරදී දැක්කා කලින් ස්ලයිඩඩ එකේදී මෙන මෙතන අපිත මෙතන ගොඩිටැගගත චේද තියෙනවා කියලා දහයක් ඒද දහයම රතුපාටයි මැදට වෙන එතකොට අපිට මේක තරාවිදික වාසියක් වෙන එකසරය අපිට යම් පේලි කොටස් ගරනකට එක පේලිකෙන් ස්ටයිල් දාන එක ැතං අපි මේකටලින් කරනං ෆෝන් සයිස එක ඔවිදියට හදන්න ඕන නැතං ෆෝන් කලර එක වෙන මහදන්න ඕන ගොඩක් මහන්සි වෙන්න ඕන නමුත් මේකෙදී හැමන එක ලයින් එකෙන් ඉස්ටයිල් ගොඩකට ඇඩුවෙනම් නමුත් මේකකාවාසියක් දකින්න පුළුවන් වෙන මේක අවාසිය මේ කෙතින අවාසය තමයි අපි හිතමු මේකෙ චේද දායක් තිබුණ කියලා අපිටඕන මුල් චේදක විතරක් ඉස්ටයිල්ලකට දාන්නත්ත මෝල්චේද විතරයි අපිට රතුපාටයි වැදට ගන්න ඕන නමුත් මේ කෙදදිවෙන අවුල තමයි ගැටලුවක ඔක්කොම චේදටික රතුපාටයි මැතට යන. අන්නන මේ දැන්වල මේ දැන් දකින මෙන්න ආරෙක් තයිල්ිම ිලෙක්ට ගැනගෙන එලිමන් සිිලක්ට ෙද වෙන්නේ මෙ එක් ම්පල් එක අරකම තමයි ඒගන්නේ. ද කියීක් තියනවද ඒ චේද ඔක්කොට මනතා අිත මෙතන එච්වන් තිබන කියලා මාතෘකාවක් කියලා මෙතන මාතෘකා පහක්ති වුණන කිය හිතන් එච්වන් ොවිදියට දාල් මොහරි මාතෘකා පපහක් මේ මාතෘකා පහමෝවිදියට ස්ටයිලකට යටත්වෙනවා. අන්න එකයි යොතන වෙන්. එතකොට එලිමන් සිලෙක්ට ගෙනෙ ල යන් දැනගත යුත්ත මෙච්චරයි. එලිමන් සිලෙක්ට වලදදි හෙඩ්ඩ ගැතුල ස්ටයිල්ටඇ ඇත . කෝඩ එක දානවා. එතන පල්ෙ හා තියන අදාල සිලෙක්ට එකේ වර්ගේ මොනවතිබුණත්. මෙ මේ කියන ස්ටයිල්ල එක එකට එඩ් වෙනවා එකතු වෙන හරි දැ මේකාල දකින විදිට ලා මං අවට්පුට්ක පෙන්න්නන්න කලින් හිතන්න මේක චේද තුනක් තියනවා මේ චේද තුනම ටෙක්ස්ට ලයින් සට වේපිටුව ැදට යනවා රතු පාට වෙන මෙ මේ විදියට ල අවට්පුට් එක දකින්නන්නේ අර අපි දකපු චේද තුනම මේ විදියට වෙබපේජ් එක සෙන්ටර් ලයිනල තියෙනවා එක මැදටගිහිල්ලත් සෙටලයිනල තින ඉළඟට එක රතු පාටි වලට පේන තියෙන රයි ඔන්න එන අප ගෙනගත් එලිමන් සිිෙට එතකොට ඉළට යවාඩික්ටව ගන්න දැන් ID සිෙක්ට එක ද වෙන්නේ ම එකත එකවට වෙන සිංහල මාධ්‍ය නෝටේ එකකුද න මේ නොට් එකවට ්ෝඩ් කරන්න පුළුවන් එතකොට මේකෙද වෙන්නේ IDඩසිලෙට එක දදි වෙන්න අපි යම් සිෙට එකට IDයිඩට එකක් දෙනවා ID ID එකක් ඒ අපි කැමති නවක් වෙනවා එතකොට IDඩසිලෙක් එක අපි පාවිච්චි කරන්නේ යම් මෙතන තින පලණිගුලට් එකේද IDඩසික් යෝස් ෙන් ක්ලමට් එතකොටඉමට් එකක් එක සිලෙක්ට එකක් තෝර ගන්න මේක ගන්න එච්වං එච්වන් විතරයි පීනං පK වගේ එහෙම හිතන්නකු එදාල කොටසට විතර එක් සම්පලය කන කොට අට තේරෙනවා ඊලකට දෙවැනි බුලට් එක කියලා තිෙනට සිිලෙක්න් එලම විත ස්පසක්යින්ඩ ර හ හ හැ් මාර් එචරක්ට එක පාවිච්චි කරන්න මේ ඇඩි සිලෙක්ට එක නිරූපණය කරන්න ඊට පස්ස ඊට අපි දානවා ඒකට දාල නම මෙ අපි එක්සාම්පල්ල එක බලමු කේ අපිට තේරුන්ගන් ලේසි HTMLටැග තින හෙඩ් එක තියනවා ස්ටයිල්ෝ දියට යනවා මෙන්න මෙතන බලන්න වාලා අපිසිස්කෝඩ එක ටික් කර දිග විදියට දාලා තියෙන්නේ මේක ස්ටයිල් ටැක් දෙ අතර මෙතන අපි වෙනද දැක්කේ ට කියලා දාන්නේ නැත මෙත අපි ප එක කෙච්වන්න එක අපිටවල තියන ඒවදැම් දැන් අපිට පුළුවන් අපිට කැමති නමකින් මේ විදියට ෙක්ේ එක හදාගතකොට ID සිෙක්ටේ එක වන හේශලකුණින් ආරම්භ වන මෙතන කැමති කෙටි වචනයක් එන්නවා. මෙ නම හැමදි ඉංග්‍රීසිකුරින් ආරම්භ වෙන්න්න ලක්කංගලින් ආරම්භවෙන්න බෑ ඉලක්ක මැදටෙන්න්න පුුව මැදටගට ඉලක්කක් දාන්න පුළුවන් ID hayna, namha, hayna, be, hayna, medhatta, magdaan, ID සිලෙක්ට එක නමුත් ඉලක්කමක් මුලට දාන්න ඒක වෙබ බ්‍රවසර එක වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැතු වෙන ගැඩලුවක් වෙන්න නෑ ඔන්න හෙනං ෙ එක ම මේක දි තෝරගෙන තියෙන හැෂගත්තක CT කිය අරගෙන දැන්වලට තේරනවා බොඩිටැග එකේ තියෙනවා චේද දෙක් හෙෝවල් කියල චේදයක් තියන ස් පැරගස් නොට ෆට බද ස්ටයිල් කල තවචේදයක් තියෙනවා එතකොට පේන තියෙන මෙතන ප ID සමාන කියලා තියනවා එතකොට දැන් මෙතන වෙන්නේ දැ මෙතන වාල දකි නෝ මේ තියෙන අපි IDඩ සිලෙක්ටක නිර්මාණය කරපු තැන මේක පාවිච්චි කරපු තෑන මෙතන දා IDඩ කෝල් කල් අරගෙන තියෙනවා ID ID ප ස්පේසකක් තියලා IDඩගල උපලක්ෂණයක් දා ලැක ස්සරහා. අර මෙතන දාපු වච්චනය අපි නිර්මාණය කරපු IDඩ සිිෙක්ටන දාලා නම යිIC කියන නමා මෙන්න මෙතන පාවිච්චිගල්ලලා උදෘතකමා තුළ. ගන මෙතැදි අපි හැස්්ලකුණ දා නැනෑ. දැන් එතකොට මේකෙදදි වෙන්නන්නේ මේ IDඩ සිිලෙක්ට එක දාපු කොටස විතරයි ඒ කොටසට විතරයි අදා ස්ටයිල්ලක යටටත්තේ යන්න. ඇඩ වෙන්න එකගැන මේකෙදි වෙන්නේ. මෙන්න මේ කියන හෙෝවල් කියන චේදෙටයි එතන IDඩ එක දැම්න්නේේ ඒ කොටසට විතරයින. හෙලෝවල් කියන චේදෙට මේ විදියට එනවා අකුරු මැදටගලා රතුපාට වෙනවා මෙ දෙවනි චේදෙ අකු රතුපාට වෙන්නෙන්නේ වැැදට යන්නෙන්න. ඔන්න ඕොක අපි IDඩ සිලෙක්ටර කියන්නේ අපිට ඔන්නන් මේකත් ස්ටයිල්ලක්දා ගැ අපි IDඩ සමායිCT දෙන්න ඔනකොටඒ එක ස්ටයිලගෙන ඔන්නහෙනම්. එන විදිහ මේවල එන්නඕන වං ඔවට්පුට්ක පෙනන කලින් කියනවා හෙෝවර්් කියන එක රතුපාට වෙලා මැදිින් පෙන්නන්දදි ඩස් පර ග්‍රාෆිස් නොට ෆෙක්ට බයිකිලවන මේ චේදය දෙවැනි චේදේ IDයිඩ එක නොදාපුුණනිසා ඒක සාමාන්‍යදියට ඩිෆෝල්ටවැලි් වලින් එකන කලුපාටයි ලෙෆ්ටලයින් වෙලා පේන තියෙන වෙන මේ වගේ යි ඔය දැක්වාලයේ IDසිලෙක්ටක පාවිච්චිගන විදිහ හහිට පස්සේ අපයනවා. ඟ කොටස ලා ෙක්ට එක ලා ලෙක්ට එක අපි දාන ඩිෆසිලෙක් පාවිච්චි කරදි ලාෙ යෝට ටයිල් ලිෆ ක්ර් සේ ස්ටයිල් එතකොට අපිට පුළුවන් මේකද එකම ස්ටයිල් එක වෙනස් වර්ග සිලෙක්ටවට දා තවට ලා ලෙක්ට එකෙන් අපින ොකන්ද පුළුවන් වෙන්න එකම ස්ටයිල් එක වෙනස් වර්ගේ සිලෙක්ටවට දාම් රයි අපි ඒකත් එෙක්සම්පල්ලෙන් සසිියල්ලක්ම තේරුම් ගම මන මේ විදියට ලාසිලෙක් එකක් එක්ක දාලා තියෙන කෝඩ්ඩ එකක් තියෙන මේක අරවිදියටම තියෙනවා හෙඩ්ඩ එක ඇතුළේ ස්ටයිල්ටැක් දෙක අතර අපි C සිස්ටයිල් විස්තර කල්ල තියෙනවා ඊට පස්සේ බොඩිටැක් දෙක අතර මෙන මේ විදියට දාලා තියන වදාළ HTML කොටසේ අඩංගු දේ වෙප්ිටුව පේ තියක කොටස් මයි ොඩිට එකක තියෙන් ර ඒකෙත් තර වගේ මෙතන ලාසිලෙක්ට එකේදී එක ආරම්භ වෙන ෝ එකෙන් පටන්ගන්න දැන් IDඩසිෙලෙක්් එකටන් ගත් හැස්් ර්කෙන්නේෙ පසිලෙක්ට එක යිඩටිෆයිරගන්න ඩොට් එකඒට අපිට කැමති මේගේ වචනය පාවිච්චි කරන්න පුළුවන්වා එක තෝරගෙන තිෙනන්නේ ඊළඟට ස්ටයිල්ක පුරුදදුදදියට විස්තර කරලා තියෙනවා ඊළගටල්පේනො බොඩි ටැන් එක අතර තියෙනවා එවන් කියලා මාතෘකාවක් සහ පී කියලා චේදයක් දැන් මට්ට මෙතන තියනෝ මාතෘකාවකුයි චේදකුයි ඉළමන් දෙකක් මූලිකාංග දෙකක් තියන ැ මට මේ මාතෘකාවයි චේදයයි කියන මේ දෙකම මේ ස්ටයිලකට දාගන්න ඕන් ඒ කියන්නේ සරලව කිව්වොත් මට මේ පලවෙනි මෙන්න මේ දීල තියන මේ මාතෘකාව රතුපාට කල්ල මැදට කරන්නත් ඕන මේ දෙවැනි දීල තියෙන වෙන මේ චේදය ඒකත් රතුපාට කල මැදර කරන්නවා. මෙට බල මංකෝඩ් එක දාලා තිය දිී ඇතකොටෙන්නේ අදා ලෙච්වන් ඇැගගේ අර ක්ලාස්ක රපලක්ෂණ කක්ලාස් වෙනවදැන් ක්ලාස්ක පලක්ෂණය දන්නේ අර CT කියන වචනගාව තිබිත් මේ IDඩසිලෙක්ට එක මෙතන්ට අපි ආදේශ කරගන්න. තකොට මෙතනත් ප Class යිCT ඇතකොට අල්ලට මේක වෙන්න ඕන මෙන්න මේක රෙඩඩන් සන්ටලයින් කියෙන ව මේ මාතෘකාව රතුපාටවෙල මැඳින් පෙනෙද්දි මේක මෙන මේ චේදය ඒකත් රතුපාටල මැදින් පේෙන. ඒතකට මාතෘකාවච්චේදය දෙකම රතුපාටයි මැදිින් පේනකතායි මෙන මේ කියන ස්ටයිලකෙන්ෙන් හු බලන්න දක්ක නේද ඔන්නො හොමයි වෙන් එතකොට මේ සියලුමෙක්ටර් වලදි ලා මේ ප්‍රක්ටිකල්ල එක කරනවන මේක බලාගෙන සියල්ලක්ම නෝpad හරිනෝටpad වගේ සාමාන්‍යඩට එකක් කරගෙන ටයිප් කල්ලා කරන්න තියන්නේ. HTML දාළ කැමති නකට සේව් කල්ලා ලට සාමාන්‍ය HTML කනයක් බලදිීට බලනතිය ඔ නෝකයි අපේසිෙක්ටර්වල ප්‍රධාන ඉගැනීම් ක්‍රමය සහක නීති මාලා වදැ ගති උත්ත චරයි අපි ඉළඟට එන්න හදන්නs වල ඉළඟ ප්‍රධානකකය වල ගින් සටස් එතකොට මේකෙදදි වෙන්න ගරුපන් සලෙක්ටර් කියන්නේ සිහලයම් පැහැදිලි කන්න තන ඔට් එකක් වෙනම ලියාගන්නනව විදිිය එ සිලෙක්ටර් එකන එක සම්බන්ධ කිරීම එතකොට මේක ෙද වෙන්නේ මේක්සාම්පල කිසිුටක් බලන් මේ සාම්පර් එකේ තියෙනවා සිලෙක්ටර් තුනම් එක එ දෙක ප කිය සිලෙ තුනක් වලට පේන තියෙන් එතකොට මෙන්න මෙතන දීල තියෙන ඉස්ටයිල් තුනම එකයි නේද රඩ ළඟට තියනට යට තියෙන ස්ටයිල එකක් සමානයි ප කියන සිෙක්ට ගැ තියෙන ස්ටයිල එක සමාන එතකොට එම ස්ටයිල් එක වෙනස් වර්ගේ සිලෙක්ටවලට මේ වගේ දීලා තියෙනව නං අපිට මේක කෙටියෙන් දක්වන්න පුළුවන්ද මේ වලට පේන මේ කෝඩ්ඩ එකේදී පේළි ොහක් කක්කොමගේ හිතියෙන් අපිට මේක පේලි දොලහක් නැතුව පේලි හතරකින් කරගන්න පුළන් මේ වැඩේ අන්න එන ඒකට ගන්න ක්‍රමේ තමයි මේ විදියට අර සිලෙක්ටර් ටික කමාදාල මෙහෙම දාලා සිිලෙක්ටර් ටික පේිියයට අරිස්ටයිල්ලගදා නකොට පේලි දොලාහගින් කරපු දේ පේලි හතරින් වන එක නිසා මෙතනම විතර තියනවා ඉල් බෙටට ග ෙක් මිනිමයිස්කෝට් කෝඩ එක කෙටි වෙනවා ග සර් ස ලෙ විතකොම ව කමාවලින් තමයි මේ සිිලෙක්ටර් වෙන් කරන්න හරි එකපි කිව්වකාරණාව මේ නොට් එකේ තියෙන්නේෙ තකොට ඔන්නකොට සේකර ට අපි තවත් එක කියගන CSS කමෙන්ස් කියලා තකොටSS විබරණයි මේක සිංහල මාතෘකාව එතකොට මේකෙවල දැනගන්න ඕන කමෙන්න්ස් කියනකඉතිං දන්න දෙයක් මොකද හැම පරිගණකම භාෂාවකම කමෙන්ට්ස් කියනක තියෙන විධ සංකේත අපි ගන්නව එකයි වෙනස් වෙන්න එතකොට මේකෙතිවෙන්න කමෙන්න්ස් කියන ගත්තටම ගන්නේ කෝඩ් එක විස්තර කරන්න කමෙන්න් කෝ මේහෙල්වැනි වැඩින්ද sourceෝස්කෝඇ later date. කට අපි පස්සේ දවසක හෝ වෙන කෙනෙක් අපේ කෝඩ ෙඩිට් කරන්නවලන් මේ කමෙන්ටස් කියන එක ගොඩක් වැදගත් වෙන. එතකොට ඉළඟට තියනවා කමෙන්සා ක්නොත් බ බ්‍රස කමෙන්ටස් කියන එක වෙ බ්‍රවසර එක නොසල කාහරෙනෝ දැන් අපි කමෙන්ට් එකක් දාන මේ කෝඩ් එක විස්තර කරන්න නෑ අපට කැමතිදිර දාන්න පුළුවන්. ඒ දාන විස්තරේ යසට පේෙ නෑ වෙබසයිට් එක බල කෙනාට එක පේන්න නෑ බ්‍රව්සර එක නොසල කාහරෙන එක සරදි කමෙන්ට් එක පටන් ගන්න මෙන මේ බැක්ස්ලෑෂක ස්ටාමාර්ක එකයි. අවසන් වන්න මේ ස්ටායික ස්ලශගේ. අවශන අපිට කමෙන්ටසියන එක පේලි ගීපක උුණන් දක්වන්න පුළුවන් මෙ තියන ඒ එක. එතකොට මේකි වල්ල පේනේ පලවෙෙනනි කොටසේ තියන්නේ සිංගල්ලයින් කමෙන්ට් එකක් තනි පේලිකින් දක්වෝ විරනය රතු පාටිංක් තකොට මේක වල්ට යුසට බලගන්න වන්නනෑ මේ ෝඩ්ක් නොට නට පෑඩ් එකේද විතරයි මේක පේන ති. ළඟට මේ තියෙන්නේ මයිඩි ලයින් ගමෙන්ට් එකක් අපිට විස්තරය පේලි කීපයක් දක්වා විහිදිලා යනවනං අපිට පුළුවන් මෙවිදියට ඒක අර සංකේතල කිසි වෙනනසක් වෙන්න නෑ අර විර සසාමාදදි්‍ර පිලික ඔකොමට යි කල තියෙන් ර හිළඟට තියනවා ඉළඟ කොටස මේකත් ප්‍රධානකකයක් මේක C ඇතුළත් කරන්න පුළුවන් ආකාර ඇතකොට Csස් කෝඩ් එකක් අපිට HTML එක්ක පාවිච්චි කරන්න පුළුවන් නැත්ත ඒකෙදී ගන්න ක්‍රමවේද තුක් තියෙන ව තියන ඉන්ටනල් ස්ටයිල් ඉන්ලයින් ස්ටයිල්ි ඟටක්ටනල් ස්ටයිල් සිීට කිය වර්ගතුුණා ඔ විදිට අපිට තියෙන එතකොට ඉන්ටර්නල් එකේ දී වෙන්නේ මේ විශේෂත්ය ඉන්ටනල් ස්ටයිල් සීට එකේදී වෙන්න මේ කොටස්ම පලිබුල දෙවැන එක තියෙනවා ඒ අපි පාවිච්චි කරන්නේ එක ස්ටයිල් එකක් නැතන් ඒ ස්ටයිල් එක පේජයකට දා ඉටනල්ල එකේද අපි ස්ටයිල එකක් තියන ඒ අදාලා පේජ්කට විතර ස්ටයිල ගතුලත් දාළ වෙපේජට විතරයි එතකොට ඒ අපි දාන්නේ මේ ඊළගේකද මේ විස්තර කල තියෙන්නේ අපි පුරුදු විදියට හෙඩ් සක්ෂන් එකේ තියෙන ස්ටයිල්ට ඇගේ කත්තර අප කොටස විස්තර කල්ල පල්ල හැ එක කෝල් කල්ල ගන්න එක ඇති අපි කලින් දන්න දෙමෙන මේකවලට දැක්කහ මතක් වෙයි ඕු මේ තියන එක එතකොට මේක වල බල මේ අපි කලින්කරපු වර්ගම තම හෙ ෙක්ෂණ ැතුල ස්ටයිල් ටක්් එකක දාලා ඒ අතර තියනවා.සිස්ටයිල් එක විතරකල්. ඊළංඟට ගොඩිසෙක්ෂණ එක අදාළ ගොටස්්ටික තියෙනනවා මාතෘකා වක් සහ චේදයක්. එතකොට මේක සිිලෙක්ට එක එච්වන් නිසා මේක ඉස්ටයිල්ලකමයා දෙන්නේ මෙන මේ දිසිස් හෙඩින් කියන කොටසට විතරයි. එතකොට කල මැරුන් කියලා තියෙන බැරුන් පාට වෙනවා මාර්ජි ලෙට් කිය න ලා දැන් අලුත ඉගනගන්න ස්ටයිල්ල එකක් එතකොට මේකෙදවෙන්නේ ජින් කියන පිටුව සීමාව වම් පැත්තෙන් පිටුව සීමාවති යන්න කියනවා පික්සල් හතලිය. අප එක බැලහමමාට තේරෙයි දොට මේක සාමාන්‍ය විදිහටම නෝට පඩ් එක හරි අදාර සු් එක ටයි් කල්ලා මේ අවසා යටමස්ටීමට එකත් තියෙන වන කෝස් කල්ලා මේ ටයිප් කළ ඩෝල් දා සෙව් කල්ලා ඊට පස්සේ සාමානය පුද්දියටට වෙබ්‍රෝසණය openපන් කළ බලන්න තිය එක බැලුහවාඩ පේනයි මෙ මේකේ දිසිසිඩින් කියන එක මැරුන් පාට. ක්ල් හතලිහ කෙන් පටන් ගන්නවා ඊල්ළඟට මේ දිසිස් පරග්‍රා් කියනකට කිසි ස්ටයිල කැඩ්ඩල නෑ කිය මෙ මේ තියෙන්නේ ඔන්න කියන විදිට පික්සල් හතලිහ කැහැන් මේ මාත්‍රෘුකා පටන් ගෙනමරුන් පාටන් තියෙනවා ඊළඟට මේකට ස්ටයිල කැඩ්ඩුල නෑ යි ඊළඟට අප කියෙන්නේ ඉන්ලයින් ස්ටයිලට ඉන්ලයින් ඉස්ටයිල්ල අපි ගන්නේ අදාළ ටැගගෙකට විතරක් ස්ටයිල එකක් දා හරි නෑද කියන්නේ අදාලා පිහතම එච්චන් කියලා ටැක්්ග එකක් තිය කියලා න්ටක් තුනක් තියෙනම් ඒකනත් එච්වන් එකකට විතරක් දා ගන්න පුළුවන් හරි නේ දෙන එච්වන් නොක්කොටම එඇඩ්වෙන්නේ නෑ හරි දැඟහෙනම් අපි බලු මේ කොහොද වැඩ කරන්න කියලා කෙලිමං උදාහන්ටාව මේ කෙිම වලට ලයිු ප්‍රක්ටිකල් එකට ගන්නවා ම මේ කෝඩ්ඩ එක වෙනවා කොපි කල්ලා ගන්නවා මේකේදී මේ මේ කෝඩ්ඩ එක වෙනවා වට මං ගන්නවා කොපිකල්ලා එක දාල් මංගේක චුට්ටක් වෙනස් කල්ල ඩ් කල්ලා ගත්තා තැන්වල්ටපේ න මේ කෝඩ් එකේ නොට් ප එක මේ ස්ගල් පවිච්චික ඕන අනිවාර මේක අරගෙන ලංවෙේ්වල්ට ගිහිල්ල HTML ලැංවෙේ්ජ එක තෝරන්න ඕන එතකොට එතකොට තමයි ලැංවෙජ එකකටල් සපෝට් කරන්නේ මෙතන ඉළඟට තියෙනවා අඩපේනෝ හතරණ පේලිය සහ අයවැනි පේලිය එච්චවන් ආකාරය මාතෘකා දෙකක් තියෙනවා ප්‍රසන්ටේෂ කියන එක නවේ මෙතෙන්ට ගත බොඩක් වෙනස් කරා මාතෘකා දෙක මෙච්වන් වලින් ගත්ත මම මාතෘකා දෙක මෙච්වන් වලින් අරගෙන හතන පෙේිිය අනෙ එක ස්ටයිල්ගින් උපලක්ෂණය දාළත මේක විස්තරගර. හරි නෑද. ඊළඟට මෙතන තියනො දෙවනි එච්වන්න එක දාලා තකොට මේක ඔක්කොම මාතෘකා දෙකක් තියෙනවා මාතෘකා දෙකයි පළවෙනි මාතෘකාට ඉස්ටයිල්ගි උපලක්ෂණයයක් දාලා මෙන්න මේ තියන ස් කෝඩ් එක විස්තරගල් හරි වෙනස් සිදිියකට තියෙන්නේ එකන මේ හෙඩ් සෙක්ෂන් එක ඉස්ටයිල් ටක් මොනවත්න මේ කෙලින් මදාළ ටැන් එක අතර කොට විතරගල්ල තියනති මේ අපිට අලුත්තේ දි හරිවාසියයක්ෙනොට එක පාවිච්චි කරදද වුණත් මොකද හේතු අපි දන්නවා පමණත් ටක් අපිටලින් පාච්ිගන්න බැරීම එකද හොඳ පුළුවැ අපි දන්නවා එන් වලදටමද එන් වල අපිට සයිස් හයයි පවිච්චි කරන පුළුවන් නමුත් අපිට දැන් මේ විදියට යද්ද අපිට ඇැති අකුරල ප්‍රමාණයක් පොන් සයිසක ඕන ගානත් මේ අපිට සීමාවක් නැතුව දෙන්න පුළුවන් ඕන විදිකට ලොකවාසිය යි එ දැම් මේකෙදී අපි මේ ක්‍රමේට හොයිදාලා තියන නිල් පාට මජි ට පික්සල් තියක්ක හැන් පට අපි නම් මේ එක තාටිකක් වැඩි කරම හැටක් කියලා පික්සල් හැටක් ව පැත්තිදල පටන් ගන්න අකුරල ප්‍රමාණය පික්සල් පණහක් කරන්න කියන තියනෝ පලවෙනි මාතෘකාව දෙවනි මාතෘකටබ කිසිම ස්ටයිල්ල එකක් දාලන. එන අප මේක ක්‍රමති අපට කිමයිඩ සිලෙක්ට එකක් ලාසිලෙක්ට එකක්ත් අ වශ වෙන නෑ කෙම් අපි ස්ටයිල්ටඇක් එක දාලා කන්න කොටස විතරයි අදාල ස්ටයිල ැඩ්ඩෙන් ඔ එක සෙව් කල්ලා වෙබ්‍රව්සරකෙන් බලනවා ඔන්නමග්‍රීලෝට් කල බලමු ඔන්න විදිහයට වලට උත්්පුට්ක පේන්නේ පළවනිට ස්ටයිල ැවිල් ඒ පික්සල් තිහැ හැටක් ැහි පටන් ගෙන මේ එකට ස්ටයිල ැවිල නෑ ඔන්න හොමයි ඉන්ලයින් ඉස්ටයිලලින් වැඩගන්න තියෙන් හළඟට ප කියන්නේ එක්ස්ටනල් ස්ටයිල් ට කියන එකකය අපි දැන් මීට කලින් ගන ගත් ඉන්ටනල් ස්ටයි සිීට් කියන වර්ගය හිළඟට ඉන් ලයින් කියන එක තකොට එක සාරංශයක්ක විදිය නැවතත් මතක්කරොත් ඉන්ටනල් ස්යිල් සිහිටගේදි වෙන්නේ ව මේ මතක තියා ගන මේක්‍රමයට ඉන්ටර්නල් එකේදි වෙන්නේ අදාළ පේජ්ජකට විත රයි ස්ටයිල්ල ගැඩුවෙන් ඒ පිටු අත විතරිට වන්න පිටවට යන්න එතකොට ඒකෙදී හෙඩ් සෙක්ෂන් එක ඉස්ටයිල් කියලා පි දාලා CSS ස්ටයිලක විස්තර කිරීමක් කරනවා. තකටඒ ෆයිල් අපි සෙව් කරන්නේ .ෝ HTML දාලා සාමාන්‍ය පුෘ්ධදියටම තමයි. ඊළඟට අපපිය නව ඉන්ලයින් එක ඉන්ල්ලයි එකේ දිවෙන්නේ අදාළ ටැග්ග එක ඇතුළේ තමයි ස්ටයිල්ලක විස්තර කරන්න එතකොටේඒ තැග්ග එකට අදාළ කොටසට විතරයි ස්ටයිල්ලකෙන්න්න පියවෙලා වෙත් කරා එච්වන් දෙකක් දාලා එ්ව එකකට විතරක් අපි ස්ටයිල් උපලක්ෂණයේ දාලා ඊට සරහ ස්ටයිල්ටික විස්තර කරා නමුත් අනිත් එච්වන්න එක නැත අනිත් මාත්‍රෘ කාට ස්ටයිල්ලකා වෙන එතකොටඒ කෙටි වැඩක් සඳහ ගන්න ඇතකොට මේ අපි දැන්කරන්න හදනේ ක්ස්ටර්නර්ල්ල එකේද කරන්නේ HTML ෆලක වෙනමත් CSSෆයි වෙනමත් තියාගෙන ඒ දෙක සම්බන්ධ කල්ලා එකසරේ පිටු ගණනාවට වෙනක් ඇති කරන්න පුලන් ක්න ස්ටයිල් නැත් බාහිල විලාස පත්‍ර වලින් එතකොට මේක පලවෙනි කරුණෙත්මයි විස්තර කල්ල තියෙන්නේ වි can change the look of entire website by change just one file එතකොට මේකෙදීඔට පුළුවන් එකසරේම වෙපිටු ගණනාවක්ම වෙනස් කරන්න එක ෆයිල් එක වෙනස්කම මත එතකොට මේකෙදී මෙ මේ විදියට අපි එන්නේ මේ දැන්වල්ට පෙන්නේ මේකත් එක සම්බන්ධ HTML file එක තිම ෆල්ක මේ කෝඩ් එකක් මේ වෙනම යන්න නෑ කොහෙවත් අහොන්දට බලන මේක කිසිම තනක CSS සටහනක් ඇතුළත් වෙෙන්නේ නෑ මේ ඔක්කොම තියනටමල් කෝඩ් තියෙන් මේ රතු පාටින් තියන එක හරි විශේෂ මේ වාල පාඩන් කර ගන්න වෙනවා මේකෙන් කරන්න HTML ෆයිල් එක සම්බන්ධගන්න එක මේ එක්ක වෙනසට ලක්වෙන්න මෙ මෙතන විතරයි එක වෙනසකට ලක් වෙන්නේ මෙන්න මෙතන එF ඉස්සරහදාන්නේ අපි සම්බන්ධ කරන්න ඕන Cෆල් එකේ නම්මු මෙ මේක විතරයි වෙනස්ීමට ලක්වෙන් රයි් ට මේ හොඳ තේරුම් ගන්නවා ප්‍රක්ටිකල්ලක් ේලාවෙ කරල පෙන්න්නන්නම් මේකෙදි බලමු අපි ඉසල ම මේදියට ගන්න මං ඉස්සල මෙන්න මේ කියන HTML කෝඩඩ එක නෝට් පෑන්ඩ එකට ගන්නවා ඔන්න විදියට ද මේ අරගෙන තියෙන්න එක එතකොට මේකේ වල්ට පේනවා මේ නෝට පට් එක අපිට මේ ෆොන් සයිස එකක වෙනස් කරන හි ලේසි කට්‍රෝල් බඩ් එකත් එක මවස් වීල් එක මස් ීල් එක ටික් ඕ මේ කරකැව්වා හම මේකාඩ ෆොන් සයිස එක අඩු වැඩි කරගන්න පුළුවන් තැ ලේසිම ක්‍රම හම ෆොන් සයිසක ඩි කර දැම්ම මේක සෙව් කන්නවා ඩෙක්ස්ටෝප් එකට සෙව් කරගන්නවා ලේසිර ඩෙක්ස්ටෝප් එකට සෙව් කන්නවා මේක නමක් දෙනවා ඉndeෙක්. HTML කියලා ැති මක් ල ම ගොන්නො ම දන්න ර දැම්මම කරන්නේ ඊලළඟ වැඩට මම ගන්න නෝට් පන් එක මංගන්න නෝට් පෑන්ඩ් එක ම මෙ මේ නෝට් පන්ඩ් එකේ ස්ටයි එකක් ලියලා තියෙනවා මෙතන එවන් කියන එකට දාලා තියනව රතුපාටයි අකුරු මැදටකරන්න කියල තවමෙනම අලුති ස්ටයිලක් මේත් අපි විාගට හ ස්ටයික් ස සලින් කොහොමද වෙප්පිටුවෝක පසුබිම් වන්න වෙනස් කරන්න කියලා. කට මේ තියෙන ොඩි දාලා බැගව් කල් ග්‍රීන් කියලා මේ එකක තියන සනි බැගවන්් කරල එකක ෙනස් කන්න විදිය දැන් මම මේක සෙව් කරගන්නවා ඩෙක්ටෝප් එකටම ෆයිල් දෙක එකතන තියෙන්න්න ඕන මෙතැන්ට දාන මම මයිස්ටයිල්.cs ොන දැන්ත අපි CSS කියලා පයිල්කක් සෙව් කරගන්න ඔන්න නොහම සෙව් කර ගත්ත දි ඩෙක්ටෝප එකටගිහිලා බලමු මෙන්න තියනවාහල්ට පේනවා එක මේ සෝම් කරල පෙන්න්නන්නම් මෙ මෙතන තියෙනවා ඉඩෙක් ෆකයිsෆයිල්ක දෙක මේ එක තැන තියෙන් අවවිදියට තියන්නේ දැ අපි ආයි සාමාන්‍ය තිරෙට අයිල බලමු ම ෆල් එක ඉඩෙක් ෆයිල් ෝපන් කල බලනවා අපි හිතපු විදි හරි අර HTMLෆල් එක මාතෘකා රතුපාටයි මැදට ඇල්ල බැග්‍රවන්් කර එක කොළපාට වෙලා අර චේදට ස්ටයිල් එකක් කැඩ්ඩුල නෑ. අපි හදිසිය හරි මෙන්න මේ කියන මෙන්න මේ කොටස්සේ මෙන්න මේවාක අපි අයින්කරා කියලා හිතන් මේ කයින් කරා. මේ කයින්කල අපි සව් කල බලමු දැන්ට සම්බන්ධතා අපි නැති කරා අලුත්තන සක්කරන්න අපි සෙව්කරා රීලෝඩ් කල බැලුව අන්න ස්ටයිල් මනවත්තාාවනෑ ඒන අපි. මෙතැදි කරන්න ඕ ක්ටනලදී මේ විදියට HTML ෆයිල්ලක වෙන මහදනෝ මේ තුනයි හතරයි පේල ින්පේන පොදුවක්්‍ය වෙනමදානවා ඊට පසේ ඒ ස්ථානම HTMLොරි C ෆයිල් එක හදලා ඒ C ෆයිල්ක සෙව් කන්න නම මේ මෙන්න මේ කියන කෝඩ් එකේ ච්‍ර්ෆ සරහ විදිර දාන්න තියෙන්. එදකොට අපිට පුළුවන්ව විදියට බාහිරයිලාස පත්‍රවලදී ෆයිල් දෙකක් වෙන වෙන ම හදලා ෆයිල් එකකින් අපිට ඔවිදිර තව පිටු ගන්නාවකරන දෙෙනසක් කරන පුළුවන් හරින ඔන්න හොමයි C සොලිං අපි වැඩගන්න මේවාට කරේ දැම් මේ වෙලාවෙක්ටනල් ස්ටල්සිට් කොහොමද ක්‍රියාත්මක වෙන්න කියලා තකොටල මෙ මේ පොදවාකෙ පාඩන් කරල එකොටස්ටික කරගන්න වෙනවා ඊට පස් අපේ Cs වල අවාසා නීති කොටස්ටිකට එන්න හදන්නේ හිළඟටමන් තෝරගත්තතා ඔයාට උගන්න CSS කස් මේක වටිනවට HTML දනුවමටත් මොක දෙකේ මේයි අපිට Cලදදි කලස්ධාන පුලම් ප්‍රධාක්‍රමවේද තුනක් තින තව ොඩක් තියෙන අපි ප්‍රධානක්‍රම තුනක් ගන්න මෙතැදිී. එතකොට මේ පලවෙනික තමයි අපිට කලරකි නමදාන පුළුවන්. එ නමදාානකොට ඉති මේ උද්‍රධතකමා දාන්න පුුවන් නොදායිඩිය ප්‍ර්නයන්නෑ දෙනික තම RGB වලි් එක තකොට මේ RGී වැලිූ එක දානකොට මේ විදිහට RGB දාලා වරහන්න තුළෙ වඩනාකම් තුනක් එන්න ඕන එතකොට වර්ණ වෙනට අපි RGB කියල මේ විදිටයිප කරන්න පුළුව එතකොට මේ වල දන්නයි පොටෝෂ ප්‍රති වගේරෙඩ්ග්‍රීන් බලෝ කියන ප්‍රධාන වන්න තුන විධ අනුපාතියන්ට මිශ්‍ර වරතයඇතැදි වර්ණය හැද. එතකොට දෙ මෙතදී වටිනාකම් තුනක් එනවා ඒ වටිනාකම් ටික බිදුුඉඳර දෙසිය පනස් පහ දක් වවූ අගයන් ටික තමයි බිදුව දෙසය පනස් පහ එන්න පුළුවන් දෙසය පනස් පාට වඩා වැඩිය අගයන් රින සංකය මෙවට එන්න. කොට අපිතෝම් තන දෙසේ පනස් පහ එකසිය පණහායි බින්දුව තිබුණ කියතකොට හැදන්නේ රතුවර්ණය උපරමාව කොළවන්නේ එකසී පණහාක ප්‍රමාණයක් එනවා ඊට පස්සේ නිල්වර්ණය ඇවිල්ලනෑ ඒත් වන්න දෙක මිශ්‍රවෙලා රත්තු සහ කොල් අදාලන උපාදන මිශ්‍ර වෙල වන්නේ හැද එකොට තව එකක්තිනෙන ශද්දශය අංකනයෙන් වන්න පෙන්න විදිිය එකදී හැෂ ලකුණ නිවාර්යයි මෙතන චැරෙක්ටර්ස් හයක් ක එෙනවා ත ශදශමය සංකය එන්නේ එකන බින්ඳුවද නමේ දක්වායි ලක්කන් සහඒසිටF දක්වා ඉංග්‍රීසිකරු විතරයි මේ එකකදී කවලංගල දෙන්න පුුවන් අන්න එක තමයි අපිට මේ පාඩන් කර ගැනීම වශතාවයක් නෑ අවතපිට ඕනම් මේකත් පෙන්න්නන්න පුළුවන් ක්‍රමතියෙනවා මේක පෙන්න්න පුළුවන් ක්‍රමතියන්නේ අපිට මේක දෙක දෙක බදුවට පසේ ආරජී ක්‍රමයකුත් තියවා ර එක අපි වෙනවා සඳහන කරගව මේකේ මතකතියාගන හෑස් ලකුණ අනිවාර්රයයි බිඳුව සිට නමේ දක්වා සහ ංග්‍රසියකු දක්වයන් ඔන්න හොයි සහටම වර්ණ භාවිතා කරන්න ප්‍රධාන ක්‍රමතු වන අපි ඉගෙනගන්න ගිට පස් අපි එවා කොහොමදල බෙග්‍රන්් කලක වෙනස් කරන්න අපි මේක කලින්ක්ටන් ස්ටල් හන්න්න තිෙන ගත්තා මං එක පොඩක් වලට මතක් කනට කලරක වෙනස් කරන්න ක දාලා යන මෙ මෙමයි ස්ම කලයක වෙනස්කර ොඩිටන්ගේ ඇතල බිG කලක උපලක්ෂණ යවකරණය කළවල ලාිටැමති පටක් ෝ බ අකන හෝහෙක් ේසිමල්ලකන මෙතට දාන පුළුවන් මෙ ස වල බෙග්‍රන්් කරල වෙනස්කන්න විද බොඩි බැග්‍රව් කල කියලා දාලා පොපටියක වැලිුවෙන ලයිඩ්ඩලු කියලා විදිර දාලා තියනවා යි් මේේද වාල වෙන මතකතියා ගන්න විඩියග පෝස් කර ිය ගත මක් නෑ කොහොමදමල් සහ සල බැග්‍රව් කර වෙනස් කන්නන කෝඩ් අපි දැනගන්න කියලා. ර් ඊට පස්ස අපයනවා තව නීතියක් වු ගන්නන්නස් වල මේ නීතිය ප්‍රධාන අරමුණ තමයි මේකෙදී තියෙන්නේ යම් වටිනාකමක් සහ ඒකයක් දක්කනකොට වටිනාකම සහ ඒක අතර ස්පේස් තියන්න බෑ හැකට මෙන්න මේ දාලා තියන එක වැරදි මන මේ ක්‍රමේ තමයි ඉවරදි ක්‍රමය වෙන්නේ ඒකගේ සහ වටනාකම අතර ස්පේස එකක් හිස්තනක් නැතිවීම ඊට පස් අප නෝ මේ CSSස් නීතිමාලා අවසා නීති කොටසට මේක තිමන් තෝර ගත්තය උගන්න වාලට හදිසිය දැන් ඉන්ටනල් ෙක්ටන ලිෙන ගත්තා හදිසි එක්ම වෙබසයිට්ක නිර්මාණය කරදදි ඉන්ටනල්සා ක්ටනල් කියෙන වර්ග දෙක්කම විලාසපත්‍ර වර්ග දෙක්කම අපි එකම වෙබසයි්කට දැම්ම හම එක පිටුවට දැම්ම හම කවුද මෙතනි ප්‍රමුඛ වෙන්න කියන එක එතකොට ප්‍රමුකතාවේ ඉගැ ගන්න ම මෙහෙම දෙයක්ගන්නවා මෙන මේ තියන ක්ටනල් එක ෆල්කට ක්ටනල් එක මේ වාල් ප්‍රක්ටි කල ෙහිමි කල්ල බලන්න පුළුවන් මන්දට මේ එකෙද උගන්නන්නේ මක තිය ගන්න විදිිය මේකෙදි කල් තින එක්ටනල් එකේදිදානො කල නේවි කියලා නේවි කියනර මේ නේවි එකේ අයගේ තියෙන ෂට් පාට දාළ කලලක නිල්පාට ප්‍රබේදයක් එතකොට මේ තින් එක්ටනල් ස්ටයිල් ් එක ඉන්ටනල් එකේදිදානව ඒ කලාඒක ඔරේච කියලා එතකොට එකම html ෆල් එකට එකම වේපේජකට මං බාහිර විලාස පත්‍රයක් දානෝ නිල්පාට තද නිල්පාට ඊට පස්සේ අභ්‍යන්තර විලාසපත්‍රයක් දානෝ ඔරෙන්ච් කියලා තැබිලි පාට අපි බලූ මේ දෙකම එකකට දෑවහම් වෙන්නේ මොකක්ද කියලා ප්‍රමුඛ වෙන්න මේ දාලා තියෙන්නේ එක්ටනල් එක මයිස්ටයිල් සස සල වෙනවාට දාලාර විදිහයට සව් කරන්න පුුවන් බාහිරවිලාස පත්‍රේ ඔරේච් කියලා අපි දැම්ම කොහොමද සොරි බාහිරාසපත්‍රයෙන් කලා නේවියක දානවා අභ්‍යන්ත්‍ර විරස පත්‍රදාානො ස්ටයිල් ඇක්ගේ ඇත්තරේ ඔරේච් කියල දාලා තියනවා අපි මේදියට මේක ස ෆල් එක මේලා පේ නෑ කො තල්ලොක බලන්න පුළුවන් කරලා ෝඩ එකකටයි් කල් එකලඟ ෆයිදක තියෙන්න්න ඕන මේක අවට්පපුට්ක බැලාවාලට පෙන්නේ මේ දෙගෙන් ප්‍රමුවෙන්නේ ප්‍රධානය වෙන්න මෙන දිට වැඩ කරන්නේ අර එච්චන්න කියන්නේ තැබිලිපාටයගෙන් අපි ඉන්ටනල එකට දාාපුක තමයි මේදගෙන් ප්‍රමුක වන්න මේ මාජින්න කැවිල තින ඉන්ටනල් එක එකක්ටනල් එක ප්‍රමුක වෙන්න නෑ. ඕ නොහොමයි අපේ Cල ප්‍රධාන නීතිමාලා වෙන්න එදකොටල් ප්‍රමුකතාව මතකතියාග අවශ්‍යනං ප්‍රමුකතාව වන්න වෙන මේ විදිහයට ්‍රමුගතාාව වෙන්නේ ප්‍රධානම එකෙන්නේ ඉන් ලයින්න එක තමයි ප්‍රධානම වෙන්නේ ඊට පස් ඉන්ටර්නල් එක ප්‍රධන වෙන ඊළඟට ප්‍රමුගතාව වැඩි වෙන්න එක ප්‍රගතා අඩු ඊළඟට පහලට යන ප්‍රමුගතාව අඩුුවෙනවා එක්ස්ටර්නල් එක තමයි ප්‍රමුගතාවය අඩුවෙන්මති ඔන්න නො විදියට අපි ඉගෙන ගත්තා ස සල ප්‍රධාන නීතිකොට ස්ටික ඇතන මේ විඩියගේ ප්‍රධාන බලාපොරොත්තු වනේ මේ වගේ කෙටිකාල සීමකතුරල සසු ප්‍රදාාන නීති මාලා ගන්න ඒලයිටගන් ලම එක්ට වගේම වෙනත් විශ්වවිද්‍යාල මේ පාඩන් අවශ්‍යායට මේක ගොඩා කොට්න ීඩියෝ එකක්වෙයි කියලා හිතනවා. ඉතිං අපේ ඉළඟ විඩියෝ එකතු වෙන මේකදී ඉළඟට අපි C උසස්පෙල සිට විබාගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ වෙනම තවත් Cසස එෙන වෙනවා වචන මාලාව ඉගැන්නීමට බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වීඩියෝ එක මේක මේකතය ගොඩක් කළ යන්නේ අනිතේවා හරි කෙටි වීඩියෝ වෙන්න පුළුවන් කෙටි පාඩන්ති යන්නේ ප්‍රධාන වශය වීඩියෝග පෝස් කල්ල් නෝට් එකක් කදා ගන්නත් පුළුවන් වීඩියගත් එක්කම වෙනම වේබඩ වී අපේ වෙනමදානවා මේක අවශ්‍ය නෝට් එකත් සිංහල මාධ්‍යනොතයාට ස්රට ටෝඩ කළ ගන්න පුළුවන් ඉදිහට යි බෝම ස්තුති ීඩිය එකක සම්බන්ධ වෙලා හිටියට. Thank you.